රුවන්තොටුපලේදී වීසා නිකුත් කිරීමේ ප්‍රශ්නය මේ වන විට ආණ්ඩුව හත්පොළේ ගාගෙන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිවරයාගේ ආණ්ඩුවේ පැහැදිලි කිරීමෙන් තව තව ප්‍රශ්න ව්‍යාකූල කරනවා. ඒ වගේම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රශ්නය තවත් උග්‍ර භාවයට පත් කළ තියෙනවා. දැන් මේක ආණ්ඩුව නොකර සද්ද යන්න තමයි හැදුවේ. නමුත් අර එක් නීතිවේදියෙක් සහ සංචාරක ශේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයෙක් වන සඳරු ඔහු මේක සමාජ මාධ්‍ය හරහා ඉදිරිපත් කරාට පස්සේ ඒකට ඇතිවෙච්ච ප්‍රතිචාරත් එක්ක තමයි ආණ්ඩුවට මේ ගැන අවධානය යොමු කරන්න සිද්ධ වුණේ. රටට යම් ප්‍රමාණයකට ඇත්ත කියන්න බලකරේ ඒ තරුණයාගේ මැදිහත් වීම. ආණ්ඩුව මොකද කළේ? පහුගිය දෙවෙනිදා රෝඩ් දෙපාර්තමේන්තුව හරහා ලියුමක් ගහනවා. කැබිනට් මණ්ඩලයේ තීන්දුවට විරුද්ධව කතා කරන රජයල දහරින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න වෙයි කියලා. එක පැත්තකින් මේ කොලේ වහලා ගහන්න හදපු ක්‍රියාවලිය යට කරන්න ආණ්ඩුව හැම පැත්තෙම උත්සාහ කරා. අන්තිම රජයල දහරින්ගේ කටවහන්නත් එළියුම හරහා කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි, මේ වංචාව මේ රටට කරපු අපරාධය හෙළි කරන්න මැදිහත් වෙච්චේ තරුණ නීතිවේදියා පොලිසියට කැඳවලත් ආණ්ඩුව කරේ යම්කිසි ආකාරයක තර්ජනයක්. ඔහුට තර්ජනයක් කරේ. ඉතින් මේ සියල්ල ඇස්සේ දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා යම් තීන්දුවක් ගන්න. ඒ තමයි ඔන්න රයිවල් වීසා එක යලිත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පවරන්න. හැබැයි ඔන්ලයින් වීසා දීමේ ක්‍රියාවලිය තාමත් තියෙන්නේ මේ ඩුබායි පදනම් කරගත්ත මේ VFS ග්ලෝබල් කියන සමාගම හරහා. දැන් මේකෙන් තව ප්‍රශ්න කීපයක් පැන නගිනවා. ඔන්න රයිවල් වීසා එක ඉමිග්‍රේෂන් එකට ලබා දුන්නහම ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජයේ විසින් සංචාරයෙන් අය කරන්නේ ඩොලර් 50ක් පමණයි. නමුත් ඔන්ලයින් වීසා එකට මේ වන විටත් අර සමාගමට ඩොලර් 25කුත් ශ්‍රී ලංකා රජයේ ඩොලර් 75කුත් ඇදී ඩොලර් 100ක් අය කරනවා. ඇත්තරම ලංකාවේ රජය ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා මේ VFS ග්ලෝබල් සමාගමට මේ පහසුකම දෙන්න කලින් සිදු කරමින් හිටියේ ඔන්ලයින් වීසා ප්‍රවර්ධනය කරන්නත් ඔන්න රයිවල් වීසා ලබා දීම යම් ප්‍රමාණයකට සීමා කරගෙන හිටියේ. ඒ නිසා තමයි එක වෙලාවක ඔන්ලයින් වීසා එකට ඩොලර් 55ක් අරගෙන ඔන් අරයිවල් වීසා එකට ඩොලර් 60ක් ගත්තේ. ඩොලර් 5ක් අඩුවෙන් තියාගෙන හිටියේ. රජයට උවමනාවක් තිබුණා මේක ඔන්ලයින් පැත්තෙන් වැඩිපුර මේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඔන් අරයිවල් වීසා එකට වඩා ඔන්ලයින් වීසා එකේ ගාන දෙගුණයක් වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඔන්න රයිවල් වීසා ප්‍රමාණය වැඩිවීම ඇතුළේ ගුවන්තොටුපලේ යලිත් මේ වීසා නිකුත් කිරීමේ තදබදයක් එන්න පුළුවන්. අන්න එතකොට ඇමතිවරයා සහ ආණ්ඩුව මැදිහත් වෙලා ගියයි. ඒක තමයි මේක මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කරගන්න විදියක් නැහැ. ඒ නිසා අපි අර කරගන්න තාලෙටම අර VFS ග්ලෝබල් සමාගමට මේක ලබා දෙමු කියලා. එහෙම උප්පර වැට්ටියක තමයි දැන් ආණ්ඩුව ඉන්න බව පේන්නේ. ඊළඟට මේ ක්‍රියාවලියේ තියෙන දූෂණය අතිශය බරපතලයි. මීට කලින් මේ දේ සිද්ධ කරේ ලංකාවේ මොබිටෙල් සමාගම. එතකොට සංචාරකයෙක් ඩොලර් 60ක් ලබා දුන්නාම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඒ ඩොලර් 60 අපි ළඟ තිබුණා, රජයේ සතුව තිබුණා, ඒයින් ඩොලර් එකක් දුන්නා මොබිටෙල් සමාගමට. හැබැයි VFS ග්ලෝබල් සමාගම මේක බාරගත්තට පස්සේදී එකතු කරන ඩොලර් 177ම යන්නේ ඩුබායි account එකට. එතනට ගිහිල්ලා තමයි ඩොලර් 75ක් රජයට ලබා දීලා ඉතුරු ඩොලර් 25.77 ඒ සමාගම සහ ඒකට අදාළ අය බෙදාගන්නේ. ඒතකොට මේක ඇතුළේ තියෙනවා බරපතල සැකකටයුතු වංචාසහගත ක්‍රියාවලියක්. සංචාරකයෙක් ලංකාව ඩොලර් ගෙනාවට පස්සේදී ඒක අපේ account එකකට දාගන්න නැතුව ඩුබායි account එකක් කරහා ශ්‍රී ලංකා රජයට අපේ කොටස එවීම ඇතුළේ තියෙනවා බරපතල ප්‍රශ්නයක්. මේකෙන් මේ රටේ අයථාලෙස ඩොලර් උපයන දූෂණ වංචාවේ යෙදෙන අයට විවිධාකාර සෙල්ලම් දාන්න පුළුවන් අවස්ථාවක් රජය මැදිහත් වෙලා හදලා තියෙනවා. සා දැන් මේ ක්‍රියාවලිය මම කලින් කිව්වා වගේ හත් පොලේ ගාගෙන තියෙන්නේ. මේක එක එක දැන් පැලස්තර දාලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. සා අපි කියන්නේ 2012 ඉඳන් 2024 අප්‍රේල් 17 වෙනිදා දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදු කරපු ආකාරයට මේ ඔන්ලයින් සහ ඔන් අරයිවල් වීසා ලබා දීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා රජයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා දෙන්න, කලින් අය කරපු වීසා ගාස්තු වලට යන්න. එහෙම කරොත් තමයි අපට හොඳ සංචාරක නැවතුම්පලක් හැටියට අඩු වීසා ගාස්තුවක් අරගෙන සංචාරකයෝ වැඩිපුර ප්‍රමාණයක් ගෙනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සංචාරකයන් ගේන මුදල් ලංකාව ඉතුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම්
මේ සංචාරක ප්‍රවර්ධනයටත් කියලා එක වගන්තියක් දාගෙන මේ සමස්ත ක්‍රියාවලිය මේ පෞද්ගලික සමාගමට ලබා දීම ඇතුලේ අපේ සංචාරක ව්‍යාපාරයටත් හානි කරනවා, ජාතික ආරක්ෂාවටත් හානි කරනවා, ආගමික ගුවන් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියටත් බලපෑම් කරනවා, සමස්තය අවුල් කරනවා. ඉතින් කාටද අපේ මේ වෙලාවේ අපේ රටේ සංචාරක ව්‍යාපාරයත් අවුල් කරගෙන රටට එන ඩොලර් ප්‍රමාණයක් වෙන හොරපාරකින් තමන්ගේ account එකට දාගන්න උවමනාවක් තියෙන්නේ. ඉතින් මේකට මැදිහත් වෙන ආණ්ඩුවේ සහ මැති ඇමතිවරු පිළිබඳව දැන් ජනතාවට බලවත් සැකයක් ඇවිල්ලා තියෙනවා. මේ ඇමතිවරු ලියුම් ගහලා චක්‍රයක ගහලා තර්ජනය කරලා පොලිසිය නගල කරන ක්‍රියාවලිය ඇතුලේ තවත් මේ සැකේ වර්ධනය වෙන එක තමයි පේන්නේ. සංචාරකයින් අපි වගේ ආසියානු කලාපේ රටවල් තෝරා ගැනීමේදී මේ වීසා ගාස්තුව පිළිබඳ සලකා බලනවා. ඒ නිසා තමයි මාලදිවයින, මැලේසියාව, තායිලන්ත වගේ රටවල් අපිට වඩා අඩු වීසා ගාස්තුවක් අනුගමනය කරන්නේ. සමහර රටවල් වීසා ගාස්තු අය කරන්නේත් නැහැ. ලෝකයේ දැන් ප්‍රවණතාවයේ තියෙන සංචාරක ශාස්ත්‍රයේ ඇතිවන තරගකාරීත්වය ඇතුලේ වීසා ගාස්තු වලින් තොරවම සංචාරක ගෙනා ගන්න. ඒ නිසා තමයි ආගමික ගුවන් දෙපාර්තමේන්තුව මීට කලින් ඔන්ලයින් ඔන් අරයිවල් වීසා දෙකම ලබා දීමේදී අවුරුදු 12ට වඩා අඩු දරුවන්ට වීසා ගාස්තු අය කරේවත් නැහැ. නමුත් මේ ක්‍රියාවලිය ඇතුලේ මේ ආසියානු කලාපයේ වැඩිම වීසා ගාස්තු අය කර රටබවට අපිපත් වෙලා තියෙනවා. ඉතින් මොන සංචාරකයද පවුලේ 4 දෙනෙක් එනකොට ඩොලර් 400ක් 402ක් වීසා ගාස්තු හැටියට ගෙවාගෙන මේ රටට එන්න කැමති වෙන්නේ? අපි බොහොම අමාරුවෙන් තමයි සංචාරකයෙක් මේ තරමට හරි ගණා ගන්න. ඒකටත් මේ අපේ සංචාරක මක පෙන්වන්න හෝටල් හිමියන් ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධ අයගේ මැදිහත් වීම ඇතුළේ තමයි මේ තරම් ප්‍රමාණයක් හරි සංචාරක වෙන්නේ. එහෙම වෙලාවකදී රජයට ඒ සංචාරකයන් හරහා ලැබෙන මුදලෙනුත් කොටසක් අහිමි කරගෙන සංචාරක ප්‍රමාණයත් අඩු කරගෙන මේ යන්න හදන්නේ රටට සුබවාදී ගමනක් නොවනවයි කියන එක නම් බොහොම පැහැදිලි. ශ්‍රී ලාංකික පුරවැසි භාවයත් නැතුව අපේ රටේ නීතිය උල්ලංඝනය කරලා පහුගිය කාලයේ ඇතුළතදී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය ධූරේ දාපු සෙල්ලම් සහ කියපු කෙරුම් ජනතාව බලාගෙන හිටියා. ඇත්තටම ඩයනා පාර්ලිමේන්තුවේ හැසිරුණේ පාර්ලිමේන්තුව මිලදී ගත්ත ආකාරයට. එහෙම තමයි එයා ඒ තමන්ගේ පාට් දැම්මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ. ඒ වගේම අපි දැක්කා පහුගිය දවස්වල මේ විවිධ පක්ෂවලට දෝෂාරෝපණ කරන්න, චෝදනා කරන්න, අවලාද ගහන්නත් ඩයනේ බලය පාවිච්චි කරමින් හිටියා. හැබැයි මේ සියල්ල කළා තියෙන්නේ නීති විරෝධී ආකාරයට බව දැන් ශ්‍රේෂ්ඨාධිකරණය පිළි අරගෙන තියෙනවා. ඉතින් මේ තීන්දුව ඉතාම වටිනවා. මන්ත්‍රී ධුර සල්ලි වලට අරගෙන, පක්ෂ සල්ලි වලට අරගෙන ඒවා නටවන අයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුව හරි වැදගත්. ඒ වගේම මීට කලින් එක්තරා අමාත්‍යවරයෙකුට පක්ෂ මාරු කරාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුවත් වැදගත්. ඒ වගේම අපි මේ රටේ ජනතාවට කියන්න කැමති මේ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච අයට මේ විදිහ නීති ක්‍රියාත්මක කරනවා වගේම මේ රටේ ජනතාවගේ බදු මුදල් වංචා කරපු, නාස්ති කරපු හොරුන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මීටත් වඩා බරපතල දඬුවම් ලැබෙන්න ඕන. ජනතාව බලාගෙන ඉන්නේ ඒක ගැන. ඒ නිසා ඩයනට දීපු තීන්දුව කියලා කියන්නේ ඇත්තටම අර සල්ලි වලින් පක්ෂ අරගෙන ඒවෙන් පාඩ් දාගෙන ගියාට හොඳ පාඩමක්.